ආයුබෝවන් අද දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන්න මම කලාරත් නායක මුලින්ම සිරස්තල මේ මාස සිට වැඩ්බද්ද 15ක් දක්වා ඉහළට විදුලි සංදේශ සේවා සහ විදුලිය සඳහා NBT බද්ද පැනවේ ඒකාබද්ධ විපක්ෂයේ මේ දින රැලියට කළ ආරාධනය හිටපු ජනපති පිළිගත් බව මන්ත්‍රී දිනේෂ් කියයි. අතුරුදන් වූ ලක්කල පොලිසියේ අවිසොයා අදත් මෙහෙයුම්. පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්. සිංගප්පූරුවෙන් ගමන් ආරම්භ කළ ශ්‍රී ලංකන් ගුවන් යානයක් යලිත් හදිසියේ ගොඩබස්වයි. හරියටම කරගන්න වනිතා වාසනා ලොකු ශක්තිය. මහජන බැංකුවේ වනිතා වාසනා එක්ක ජීවිතේ ජය ගන්න. අගේ මත එකතු කළ බද්ද හෙවත් වැඩ් බද්ද මේ මාස දෙවෙනිදා සිට ඉහළ දමන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා. එම නිවේදනයේ වැඩිදුරටත් දක්වන්නේ විදුලි සංදේශ සේවා හා විදුලිය සඳහාද ජාතිය ගොඩනැගීමේ බද්ද පැනවෙන බවයි. දවසේ පුවත ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියන 9.5ක ණයගුලක සිර වී සිටින බව සඳහන් කරමින් රජයේ නව බදු සංශෝධන ගෙනාවා. එම සංශෝධන වලට අදාළ වැට් හා NBT බදු මේ මාස දෙවෙනිදා සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යාංශය සිය නිලමේ බඩවීමකින් නිවේදනය කර තිබෙනවා. එය අනුව 11%ක ප්‍රමාණයේ පැවති වැට් බද්ද ඉහළ නැංවෙන්නේ 15% දක්වායි. සැපයුම කාර්තුවකට රුපියල් මිලියන 3කට නොඅඩු හෝ වාර්ෂිකව රුපියල් මිලියන 12කට නොඅඩු භාණ්ඩ හා සේවා සැපයුම් කරුවන් නව වැට් බද්දට අයත්. කෙසේ වෙතත් නව බදු සංශෝධන වලට අනුව නිෂ්පාදකයින් හෝ ආනයන කරුවන් නව වැට් බදු සීමාවට අයත් වන්නේ නැහැ. ඊට අමතරව NBT හෙවත් ජාතිය ගොඩනැගීමේ බද්දෙන් නිදහස් කර තිබූ විදුලි සංදේශ හා විදුලිය සඳහාද යලි බදු පනවා තිබෙනවා. ඒ අනුව එම අංශවලට හා ලිහිසි තෙල් නිවාස ව්‍යාපෘති හැර තොරාගත් අනෙකුත් ව්‍යාපෘති වලට සිදු කෙරෙන භාණ්ඩ හා සේවා සඳහා 2%ක නව ජාතිය ගොඩනැගීමේ බද්දක් ඇතුළත්. කාර්තුවක පිරිවැටම රුපියල් මිලියන 3කට වැඩිවන භාණ්ඩ හෝ සේවා සැපයුම් සඳහා වැඩ් බද්දට අමතරව NBT බද්දද පැනවෙන බව මුදල් අමාත්‍යාංශයේ නිවේදනයේ සඳහන්. ඊට අමතරව කාර්තුවකට රුපියල් මිලියන 25ක පිරිවැටුමක් ඇති හෝටල් අපන ශාලා හෝ ඒ සමාන ව්‍යාපාර දේශීය අධ්‍යාපන ආයතනයන්හි සේවා හා ශ්‍රම සැපයුම ආදී ව්‍යාපාර මීට පෙර ජාතිය ගොඩනැගීමේ බද්දට යටත් වුණා. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය නිවේදනය කළ සංශෝධන වලට අනුව එම සීමාව මිලියන 3 දක්වා පහත දමා තිබෙනවා.